ගරු සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අද කොරෝනා වෛරසය සම්බන්ධව මේ යන විවාදයෙන් කරුණු කිහිපයක් කතා කිරීම අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා මම කියන්න ඕනේ අර අපේ කතා කරා මේ හිටපු මායමතුමා කිව්වා මේ ළමයි නැති කතාවක් කිව්වා නායකයන්ට එහෙනම් ළමයි ඉන්න නායකයන්ට රටවල් බාර දෙන්න කියලා කිව්වා එතුමාට අපි මතක් කරන්න ඕනේ ළමයි ඉන්න නායකයෝ තමයි මේ රටේ ඉඩකඩම් චීනෙට සින්නක්තර වික්කේ ඔය ගාරු මෝදර අක්කර ගණනාවක් චීනෙට දුන්න සින්නක්කර ඒ ළමයි ඉන්න නායකය ශැංගි හමුදා මූලස්ථානයේ සින්නක්කර වික්ක ළමයි ඉන්න නායකයෝ ඒ හින්දා මේ රටේ ළමයි නැති නායකයන්ටත් වඩා ළමයි ඉන්න නායකයෝ තමයි අපරාධ කරලා තියෙන්නේ මේ රටේ වැඩි හරියක් ඒකත් අපි මතක් කරන්නත් ඕනේ ඔව් ඒ වගේම මේ ළමයි ඉන්නවද නැද්ද කියනක වැඩක් නැහැ අපිට ඕනේ මේ රටේ ආදරය කරන නායකයෝ ඒ තමන්ගේ ඒ එක එක පෞද්ගලික දේවල් අපිට අවශ්‍ය නැහැ අපිට ආවන කරන්නේ නායකයා මෙරට ආදරේද දැක්මක් තියනවාද රට ඉස්සරහට ගෙන යන්න පුළුවන්ද කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ වගේම ඔබතුමා හොඳ දෙයක් පටන් ගත්තා. විශේෂයෙන්ම මේ COVID-19 මරණ සම්බන්ධව ආපු කාරණේදී ඔබතුමා කෝ විද්‍යාව පදනම් කරගත යුතුයි. අපි දේශපාලන කතා නායකයන්ට මේක අවශ්‍ය නැති. හරියටම හරි. මේක දේශපාලන නායකයන්ට අවශ්‍ය උනේ නැහැ. කවුද මේක දේශපාලනයක් කරේ? මේ අපිද කරේ? මේ රටේ ලෝක ලෞක සෞඛ්‍ය සංවිධානය අනුමත කරලා තිබෙද්දී ලෝකේ රටවල් 195ක් මේක කරගෙන යද්දී මේකේ සියලුම රටවල් මේක කරන්න පුළුවන්කම පිළිගන තියෙද්දී ලංකාවේ ඉන්න විශේෂඥයෝ වෛරස් පිළිබඳ විශේෂඥයෝ මේක කරන්න පුළුවන් කියලා ඒ කියන්නේ මහාචාර්ය මලික් පීරිස් වගේ අය වසංගත රෝග පිළිබඳ විශේෂඥයෝ දොස්තර නිහාලබේ සිංහ වගේ අය දොස්තර පබාවල් පලිය වඩාය ඒ වගේ අය මේක කියද්දී කවුද මේක නොකර ඉන්නේ කවුද මේක තියාගෙන දේශපාලනය කරන්නේ දෙයියේ ගරු සභාපතිතුමා අපේ පවිත්‍ර වන්‍යාරච්චි මැතිණිය සම්පූර්ණ මේ සභාව නොම ගැව්වා සමාග සභාව විතරක් නෙමෙයි තුමේ රටම නොම ගැව්වා මේ එතුමිය ඇවිල්ලා කියනවා අමාත්‍ය සුදර්ශ ඊයේ හැන්සාඩ් එකේ එතුමියගේ කතාව මම ගත්තා එතුමිය කියනවා වෛරස් පිළිබඳව කණ්ඩායමක් ඇවිල්ලා සුදර්ශනි ප්‍රනාන්දු පුල්ල මැතිතුමිය හම්බුණා කියලා වෛරස් විශේෂඥ කණ්ඩායමක් නෙමෙයි ගරු සභාපතිතුමනි මම මේක සභාගත කරනවා 27 වෙනිදා 12 වෙනි මාසේ 2020 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා දොස්තර එස්.එච්. මුණසිංහ මැතිතුමාගේ මේ එතුමාගේ අස්සනින් නිකුත් කරනවා මේ භූමි දානය කරන්න පුළුවන්ද කියලා බලලා හොයලා බලලා පත් කරන 11 දෙනෙක්ගේ කමිටුවක් ඒ කමිටුවේ මූලිකත්වය ආරම්භ වැඩ කරන්නේ මහාචාර්ය ජෙනීෆා පෙරේරා කියන ඒ මහාචාර්යවරිය මේ සෞඛ්‍ය අමාත්‍යතුමිය කියනවා කණ්ඩායමක් හම්බුණා කියලා. කණ්ඩායමක් නෙමෙයි මේ රජයේ විසින් පත් කරපු විශේෂඥ කමිටුව. මේ කමිටුව දෙන්නේ මේ වාර්තාව. ඊළඟට එතුමිය කියන ප්‍රධාන කමිටුව කියලා. කවුද ප්‍රධාන කමිටුව? ගරු සභාපතිතුමනි ප්‍රධාන කමිටුවේ ඉන්නවා 11 දෙනෙක්. ඒ 11 දෙනෙක්ගෙන් 5 දෙනෙක්ම අධිකරණ වෛද්‍ය නිලධාරීන්. තව විනාඩි 2යි ඔබතුමාට. අධිකරණ වෛද්‍ය නිලධාරීන්. ඊළඟට ඉන්නවා ශුද්ධ ජීවීන් පිළිබඳ විශේෂඥවරු දෙන්නයි. ඊළඟට වසංගත රෝග පිළිබඳව ඉන්නේ එක්කෙනයි. ඊළඟට ඉන්නවා වෛරස් පිළිබඳ රෝග පිළිබඳව එක්කෙනයි. එතකොට මේ ප්‍රධාන කමිටුවේ බහුතරයේ ඉන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්. අධිකරණ වෛද්‍ය නිලධාරීන්ටයි වෛරස් එකටයි තියෙන සම්බන්ධය මොකද්ද? මේ ට්‍රේඩ් යූනියන් එකක්. ට්‍රේඩ් යූනියන් එකේ මත මොකක්වත් නැමේ ගරු සභාපතිතුමනි මේ වියත්මග මේ වියත්මගේ ඉන්න නිලධාරීන් තමයි ওই ප්‍රධාන කමිටුවේ ඉන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි අද මේ විශේෂඥ වෛද්‍යවරු දීපු කමිටුවේ වාර්තාව හැල්ලුවට ලක් කිරීම තුල තමුන්නාංශලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒ වුන් ලබා දීපු උපදේශා ඒ වුන් ලබා දීපු වාර්තාව වුන්ව හැල්ලුවට ලක් කරලා තියෙනවා. වුන්ව හැල්ලුවට ලක් කිරීම තුල තමුන්නාංශලා මේ රටේ ගෞරවය මෙරටේ ගෞරවය ජාත්‍යන්තරයේ ඉදිරියේ හැල්ලුවට පත් කරලා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි තමුන්නාංශලා අපි කවුරු හරි හිතනවා නම් මේ වර්ගවාදය මේ අවතුමා කිව්වා වගේ හරියට හරි අපිත් කියන්නේ විද්‍යාව පදනම් වෙලා යන්න. විද්‍යාව කියනවා නම් මේක කරන්න බැහැයි කියලා කිසිම ගැටලුවක් නැහැ. ඒක අපි පිළිගන්න ලෑස්ති. නමුත් තමුන්නාංශලා විද්‍යාව යටපත් කරලා මිත්‍යාව මාවතේ ගිහිල්ලා තමුන්නාංශලාගේ ওই වියත්මගේ ඉන්නේ කණ්ඩායම් කීපයක් එකතු වෙලා ඒ කරන විග්‍රහය පිළිගන්න තමයි අපි ලෑස්ති නැත්තේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි මේ වර්ගවාදී මේ මෙලෙච්ච මානසිකත්වයෙන් මිදෙන්න
මේ රට ඉස්සරහට ගෙන යන්න ඕනේ නම් අපි හිතුවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මේ රට වෙනස් ආකාරයකට ඉස්සරහට ගෙනියයි කියලා සියලු ජන කොටස් වල අභිලාෂයන් එකතු කරගෙන මේ රට මේතුමා ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ රටේ ඉන්න ප්‍රධාන ජාතීන් එකතු කරගෙන යන්න පුළුවන් ගමනක් යයි කියලා අපි විශ්වාස කළා. ඒක තමයි මැතිවරණ වේදිකාව වල කතා කරේ. ඒක තමයි කිව්වේ. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මේ වියත් මගේ ඉන්න උදවිය ඔය වියත් කියලා කියන හිතාගෙන ඉන්න උදවිය ඒ ඔවුන්ගේ පටු ජාතිවාදී ආගම්වාදී මත තුල තමුන්නාන්සලගේ මේ ආණ්ඩුවේ ගමන ආපසු හරවනවායි කියන එක මතක තියාගන්න. මේක තුල ලබා ගන්න පුළුවන් ජයග්‍රහණයක් නැහැ. මේක තුල පුළුවන් යන්න ගමනකුත් නැහැ. ලෝකයේ කිසිම රටක් මෙවැනි ගමනක් ගිහිල්ලා නැහැ. ගිහිල්ලා තියෙන විනාශයකට මෙලෙච්ඡත්වයකට හා ඒ තුල ඒ රට ආපසු ගමන් කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි අපි රජයෙන් ඉල්ලා සිටිනවා මේක දේශපාලනය කරන්න එපා. මේක වර්ගවාදී කෝණින් බලන්න එපා. මේක මෙලෙච්ඡත්වයේ කෝණින් බලන්න එපා. මේක ජාතිවාදී කෝණකින් බලන්න එපා. මේ රටේ ජීවත් වෙන ජනකොටසකගේ විශාල ජනකොටසකගේ ඉල්ලීමක් තියෙනවා භූමි දාණයටත් ඉඩ දෙන්න කියන එක. ඒක රෝග සෞඛ්‍ය සංවිධානයේ කියපු සෞඛ්‍ය නීති රීති වලට අනුව ඉඩ දෙන්න කියන ඉල්ලීම තමයි තියෙන්නේ. අන්න ඒ ඉල්ලීම මේ රටේ ඉන්න සියලු දෙනා වෙනුවෙන් ඉෂ්ට කරන්න මම සන්තෝෂ වෙනවා. මන්ත්‍රීවරයෙක් හැටියට අඩුම ගානේ තමුන්නාසලගේ පැත්තේ ඉඳන් මේකට පක්ෂව කතා කරන මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා. පොඩි සංඥාවක් තියෙනවා. ඒක ඉස්සරහට ගෙන යන්න ආගම්වාදයට ජාතිවාදයට තමුන්නාසල යට වෙන්න එපා. ඒ යටවීම තුල මේ රටට ගබා ගන්න පුළුවන් ජයග්‍රහණයක් නැහැ. ඒක තුල අවසන් කරන්න ඒක තුල යන්න පුළුවන් ගමනකුත් නැහැ. ඒකින්ද අද යාන්තම් හරි කට හරින මන්ත්‍රීවරුන්ට අපි කියනවා තමුන්නාංශල ඔය පැත්තේ ඉඳගෙන ඔය මේ රටේ ඉන්න සියලු ජන කොටස් එකතු කර ගන්න පුළුවන් අරගලය ඉස්සරහට කරලා මේ තියෙන අසාධාරණයට විරුද්ධව තමුන්නාංශලගෙත් කටවල් අරින්න කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීමට.